මතුගම රේන් ගේජ් වර්ෂාපතන වාහන මස් මධ්‍යස්ථානයේ මිලිමීටර 156ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම හොරණ මධ්‍යස්ථානයේ අපට මිලිමීටර 104ක් වාර්තා වෙලා තියෙනවා. අන්තර් මෝසම් කාලයේ මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයින හරහා වැටෙනවා. ඒක සාමාන්‍ය දෙයක් අවුරුද්දට දෙපාරක් දිවයින හරහා යහට මෙහාට මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය සැරිසරනවා. දැන් අපි මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ අපි හරහා වැටෙනවත් එක්ක අපි පටන් ගන්න දෙවැනි අන්තර් මෝසම. ඉතින් දෙවැනි අන්තර් මෝසම මේ ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ දිනවා. මේ කාලේ අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන උදේ කාලේ හොඳින් පායලා හවසට අකුණු සහිතව වහිනවා. නමුත් මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයින හරහා තියෙන වෙලාවේ දවස පුරාම වහිනවා. ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේදී අවුරුද්දේ ලැබෙන වර්ෂාවෙන් 30%ක් ලැබෙනවා. ඒ මාස 10කදී ලැබෙන්නේ 70%යි. මේ මාස දෙකේ තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් වැස්ස වැඩිම. වර්ෂාවත් සමග ගින්ගංගේ ජලමට්ටම සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. බද්දේකම ජල මාපකය 3.5ක් ලෙස සටහන්ව තිබූ අතර වර්ෂාව හේතුවෙන් ගාල්ලේ පහත්බිම් රැසක්ම ජලයෙන් යට වී තිබුණා. මේ අතර ප්‍රදේශ කිහිපයකට නායෑ මවදානම් නිවේදනද නිකුත් කර තිබෙනවා. කෙටි කාලයක් තුළ අධික වර්ෂාවක් ඇතිවන බැවින් අවධානයෙන් පසුවන ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජනතාවට දැනුම් දෙන්නේ. ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිටියන් ප්‍රාදේශීය කොට්ටාසවලටත්, කල්තර දිස්ත්‍රික්කයේ වලල්ලා විට හොරණ මතුගම දොඩංගොඩ සහ බුලත් සිංහලයන් ප්‍රාදේශීය කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ අකුරස්ස ප්‍රාදේශීය කොට්ටාසයටත් අධිර දෙක යටතේ අවධානයේ සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර කඳු ආශ්‍රය ජීවත්වන ජනතාව ඒ වගේම මාර්ග භාවිත කරන්න ඒ සම්බන්ධව වඩාත්ම සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. පස් කණ්ඩි සේදී යාමේ, ගල් පෙරලීමේ, ගස් ඇද වැටීමේ ලක්ෂණ සහ ඒ වගේ අනතුරුදායක තත්ත්වයන් ඇති විය හැකි. වගේම යම් ආකාරයක අන්තර් තත්ත්වයක් ජනතාව විසින් නිරීක්ෂණය කර ලැබුවොත් එහෙම ආපදා ක්‍රමණ කරන මධ්‍යස්ථානයේ 117 අංකයට දැනුම් දීමක් කළ හැකි. ඊට අමතරව ජාතික ගොඩනැගිලි පරීක්ෂා සංවිධානය අන්තරංගික මධ්‍යස්ථානයේ පවතින 0112 55 22 20 කියන දුරකථන අංකයට අමතලා ඒ අන්තර්දායක තත්ත්වය සනාහ කරන්න පුළුවන්.